constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. නව නාවික හමුදා අපතිවරයා ලෙස පත් කෙරුණු වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයා මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ බැඳ පුදා ගත්තා. නාවික හමුදා අපතිවරයා අස්ගිරි මහාවිහාරයට පැමිණ එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරතන හිමි බැහැදුටුවා. අනතුරුව නාවික හමුදා අපතිවරයා මල්ලතු මහාවිහාරයටද පැමිණ මල්ලතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඊයේ අපේ රවීන්ද්‍ර විජේගුණවර්ධන මහත්මයා පැමිණ අවස්ථාවේ සඳහන් කළා අධිවේගී තවත් යාත්‍රාවක් ලැබීමට තියෙන ආරක්ෂාව සඳහා අපිට බලපානවා. ඒක ඒ පිළිබඳව නාවික හමුදා අපතුමා හැටියට කවදා විතර ඒක ලැබෙයිද? එහෙමයි, අපිට තව නැවක් හම්බ වෙනවා. ඒක එන්නේ පෙබ්‍රවාරි මාසේ. ඒක ඉන්දියාවෙන් එන නැවක්. ඒ වගේම අපිට තව යාත්‍රා තුනක් විතර එනවා එන අවුරුද්දේ. එන මාසේ අපිට තව එකක් හම්බ වෙනවා ඉන්දියාවේ. ඒක අපේ දැන් තියෙන කෝස්ට් ගාඩ් එකට. අපි තව බලාපොරොත්තු වෙනවා තව නැව ටිකක් ගන්න අපේ මූදේ තියෙන ආරක්ෂාව වැඩි කරන්න. අපේ නාවික හමුදා විදිහට අරන් යන්නයි. විශේෂයෙන් නාවික හමුදාවේ ලොකු වගකීමක් තියෙනවා සර්. මේ මත්ද්‍රව්‍ය පැමිණෙන ගිහියේ ජනාධිපතිතුමාගේ ඒක නිසා කියන නැවැත්වීම සඳහා කටයුතු කරනවා කියලා. මුහුදෙන් පැමිණෙන එක නාවික හමුදාවර තමයි ඒක දැඩි ලෙස වගකීම ලැබිලා දෙන ඔබතුමා කොයි ආකාරයෙන්ද ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපේ ලොකු නැව් ටික අපිට අපි ගන්නේ ඒ රාජකාරිය කරන්නයි. අපි ඒක නතර කරනවා. අපිට අවුරුද්දක් දෙන්න අපිට ඒක නතර කළා තමයි. සර්, පෞද්ගලික කාලයක් තුල නාවික හමුදාවේ නිරන්තර විවිධ චෝදනා එල්ල වුණා. නාවික හමුදාව තමයි මේ ඔබතුමා විනය ආරක්ෂා කර ගැනීම විනය කියන එක අපේ රාජකාරියේ එකක්. ඉතින් ඒ විනය තියාගෙන අපි ඉස්සරහට ගමන් කරනවා. එහෙම විනය කැඩලා තියෙනවා නම් ඉස්සරහට ඒක වෙන්නේ නැහැ. ගුණ දේවල් අපි ඒව ගැන බලාගමු.